පළමින්ම ඔබ සියලු දෙනාට සුබ මධ්‍යාහනයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මෙතනට විස්සාමික පොලිස් සාමූහිකය නියෝජනය කරමින් මා සමග විස්සාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සානි අභේතේකර මහත්මයත්, විස්සාමික පොලිස් අධිකාරී උපාලි පියනන්ද මහත්මයත් පැමිණ සිටිනවා. ඇත්තෙම පළමුවෙන්ම අපි සඳහන් කරන්න ඕනේ, විස්සාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව පසුගිය ජූනි 9 වෙනිදා මාර්ගම තරුණ සේවා සභාවේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. එම සමුළුව සඳහා දිවයිනේ සෑම පළාතකින්ම පාහේ නිලධාරීන් පැමිණියා. බොහොම දුෂ්කර පළාත්වල අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චිය, කැබිතිගොල්ලෑව, ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ, මුන්රාල දිස්ත්‍රික්කයේ ඇතිමලේ වගේ ප්‍රදේශවලින් කලින් දින රෑ 12ට පමණ බස් එකේ නැගලා ආපු නිලධාරියුත් සිටියා. ඇතිම ජූනි 9 වෙනි දින තාමත් අයහපත් කාලගුණික තත්ත්වයක් තිබේ. සමහර ප්‍රදේශ ගංවතුරින් යට වෙලා තිබුණේ. ඒත් ඒ අයහපත් කාලගුණික තත්ත්වයක් මගහැරවලා මේ නිලධාරීන් මෙම ස්ථානයට පැමිණලා ඒ සමුළුව තාර්ථක කර ගැනීමට ඉතාමත් හොඳ දායකත්වයක් දුන්නා. ඉතින් මම පළමුවෙන්ම ජාතික ජනබලවේගයේ විස්සාමික පොලිස් සාමූහිකයේ වෙනුවෙන් ඒ උත්සවයට පැමිණි ඒ නිලධාරීන් සියලු දෙනාටම අපගේ කෘතඥතාවය, ස්තුතිය, ප්‍රණාමය පුද කරන්න කැමැතියි. ඒ වගේම ඒ රැස්වීම සාර්ථක කරගන්න අපේ ජාතික ජනබලවේගයේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමූහිකයේ සම්බන්ධීකාරක කිදස කටයුතු කරන ආනන්ද විජේපාල මහතාත්, ඒ වගේම අපේ හිතවත් සම්පත්දායකයන් කීප දෙනෙකුත් අපිට ඉතාම හොඳ සහයෝගයක් දුන්නා. මම ඒ ගැනත් ඒගලන්ට මගේ කෘතඥතාවය පිරිනමනවා. ඒ වගේම මම හිතන්නේ ගුලන්ට මතක ඇති ඒ ජූනි 9 වෙනිදා ඒ ජාතික සමුළුව පැවැත්වීමට ප්‍රථම අපේ නිලධාරීන් විශ්‍රාමිකයන් ඒ ශාලාවට පැමිණෙන අවස්ථාවේ මම හිතන මාධ්‍යවේදියෙක් එය හැමෝම සම්මුඛ පරීක්ෂණයකට සාකච්ඡාවකට බාධනය කරක් හෙටි බොයිස් කට් එකක් ගත්තා. මම හිතන බොහෝ දෙනෙක් අදහස් ප්‍රකාශ කරා. එතරින් අපිට එක පණවිඩයක් තියෙනවා. ඒ අදහස් ප්‍රකාශ කරපු කිසිම තැනක ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පෞද්ගලික ඉල්ලීමක්, පෞද්ගලික න්‍යාය පත්‍රයක් වෙනත් නැත්තම් වෙනත් ඒගොල්ලන්ගේ ඉල්ලීමක් ඒගොල්ලෝ කිසිම තැනක සඳහන් කරේ නැහැ. ඒ හැම දෙනාම කිව්වේ අපි විස්සාමිකයි, අපි මෙතෙන්ට ආවේ අපේ රට වෙනුවෙන් අපිට පැවරලා තියෙන යුතුකමක් ඉටු කරන්න පමණයි. ඒ අපිට වෙනසක් අවශ්‍යයි. අන්දෙන් වෙනසට කරන කාර්යයට දායක වෙන්න තමයි ඒගොල්ලෝ ආවේ. ඒගොල්ලෝ නැවතත් පුළුවන් නම් බලන්න YouTube එකේ ගිහිල්ලා ඒ දර්ශන මමත් නැවත රසවීම ඉවරලා බැලුවා. ඒ හැමෝම කිව්වේ එකම කතාවක්. එතනින් අපිට කිසියම් පණිවිඩයක් දෙනවා. මේක පොදු අරමුණක් තක ඒක රාශී වුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් තමයි මේ විස්සාමික පොලිස් සාමූහිකය. මේ විස්සාමික පොලිස් සාමූහික පිහිටවීමේදී අපිට බලපාපු කරුණු කීපයක් තිබ්බා. ඉස්සෙල්ලාම අපිට මේ ආරාධනාව ආපුවාම මම මේක මගේ කතා ජාතික සමුළුවේ කතා විදිහට පැවැත්වුවා. අපි එකපාරටම එක බාර ගත්තේ නැහැ. අපි දීර්ඝව සාකච්ඡා කරා මොකද්ද අපිට කරන්න තියෙන්නේ මෙතන, මොකද්ද අපිට මේ එන්නේ කියන කී අවස්ථාවේ කියලා නායකයොත් එක්ක අපි ගොඩාක් දුරට අපි මේ කාරණාව ගැන සාකච්ඡා කරා. එතනදී අවධානය අපි යොමු කරපු එකක් තමයි
මේ රට අද කොතරද තියෙන. මේ රට ආර්ථික වශයෙන් කොතරද තියෙන කියන එක ඔගොල්ලෝ දන්න. සමාජීය වශයෙන් ඒත් කොතරද තියෙන. මේ රටේ නීතියක් තියෙනවද? මේ රටේ නීති ආධිපත්‍යයක් තියෙනවද? ඔය කියන කාරණා අපි ඉතා ගැඹුරින් සාකච්ඡා කළා. අපි විශ්වාස කරන එක දෙයක් තියෙනවා. රටක පැවැත්මට රටක දියුණුවට නීති ආධිපත්‍යයක් තිබිය යුතුයි. අපි උදාහරණයක් කරන් ලෝකේ අනිත් රටවල් බැලුවොත් ලෝකේ ඉතාම අන්ත දුගී රටවල් දිහා බලපුවාම ඒ කිසිම රටක නීතියක් නැහැ, නීති ආධිපත්‍යයක් නැහැ. අද අපි යන්නේ එතනට. ඒ නිසා අපි විස්රාමික පුරවැසියන් විදියට මේක වෙනස්කරන්න, මේක හරි මාර්ගයට දාන්න අපිට යුතුකමක් වගකීමක් තියෙනවා. අන්න ඒ යුතු කරන්න තමයි අපි මේ ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙන්නේ. එතකොට ජාතික ජන බලවේගය ගැන අපිට විශ්වාසයක් තියෙනවා. අපිට මෑතකදී ලොකු චෝදනා එනවා, ඇයි පොලිස් විශ්‍රාමික පොලිස් නිලධාරීන් විදියට මේ ජාතික ජන බලවේගයට එකතුනේ කියලා. ජාතික ජන බලවේගය කියන්නේ JVP. ජාතික ජන බලවේගයයි JVP එකක් කියලා ඉවරලා මේ පහුගියදා ප්‍රකාශය කරපු මගේ මිත්‍ර විශ්‍රාමික හමුදාපති මහේසේනායක මහත්තයෙක් කියනවා. ඒක හරි වෙන්න පුළුවන් ඉතින්. ඉතින් ඒගොල්ලෝ සඳහන් කරා මේ එක එක කාල වකවානු වල ප්‍රචණ්ඩ ක්‍රියා තිදි වුණා මේ වල. ඒකත් වෙන්න පුළුවන්. අපි තිටියයි ඉගුරුකට අපි රජයේ පාර්ශවයේ මේ නියෝජනය කරේ. එවැනි සිවිල් ගැටුමක් තියෙන වෙලාවේදී පාර්ශව දෙකක් තියෙන ප්‍රහාර එල්ල වෙනවා, ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. ඒක ඒ කාලේ සිදුවෙන දෙයක්. නමුත් ඔක අපි තව දිගටම බැරයි යන්න ඕනද? අපි උදාහරණයක් විදිහට බලමු. පසුගිය දශක 35 වසර 35ක 40 කාල සීමාවේ උතුරේ තිබුණේ මේ තත්ත්වයන්. නමුත් ඒ තත්ත්වය යටතේ ඒ හිටපු කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රහාරයට ඇවිල්ලා මේ අද පාර්ලිමේන්තුවේ පවා ඉන්නවානේ. මතන 80 දශකයේ ඉන්දුලංකා ගිවිසුමට ප්‍රථම EPR-LIF සංවිධානය, ටෙලෝ සංවිධානය, ප්ලොට් සංවිධානය, ඊරෝ සංවිධානය, ඒ සියල්ලම වෙනම රාජ්‍යයක් සඳහා මේ රටේ ආයුධ සන්නද්ධ අරගලයක් කරපු කට්ටිය. නමුත් පසුකාලීනව ඒ අය ඒ සන්නද්ධ ක්‍රියාකාරකමින් අතෑරලා ඒකෙන් අත් මිදිලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රහාරයට ඇවිල්ලා මැතිවරණ තරඟ කරලා මේ පාර්ලිමේන්තුවේ ඇවිත් දැන් පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන නායකයන් ගොඩක් ඉන්නවා. මට රං කියන්න ගියොත් ගොඩක් කාලයක් ගත වෙයි. ඉතින් ජනතා විමුක්ති පෙරමුණට හරි ජාතික ජන බලවේගයට හරි ඒ අයිතිය ක්‍රියාත්මක කරන්න බැරිද? ඔවුන් ක්‍රියාත්මක කරන්නේ ඒ අයිතිය. ජනතා විමුක්ති පෙරමුණත් 1994 ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රහාරය ප්‍රවාහයට එක් වෙලා මැතිවරණ තරඟ කරලා පාර්ලිමේන්තුවට ඇවිත් මේ පාර්ලිමේන්තු ක්‍රියාදාමයේ ප්‍රබල භූමිකාවක් කරනවාද වෙනකොට. එතනදී ඒ කාලේ අපි 3 දෙනාම පොලිසිය රාජකාරී කරනවා. අපි දුටු හොඳ අද්දුටු හොඳ අත්දැකීමක් තියෙනවා. මැතිවරණයක් වෙනකොට අනිත් දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වෙන විදිය කොහොමද? ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක වෙන උන ආකාරය කොහොමද? පැහැදිලි වෙනසක් තියෙනවා. ඔයගලන්ට මම අවධානය යොමු කරන්න අපේ රටේ නාම යෝජනා බාර ගන්න අවසාන දිනේ කොහොමද සිද්ධ වෙන්නේ? පස්වල ඉතරෙන් ඇවිල්ලා කච්චේරියට මාර්ග අවහිර කරගෙන මත් පැඩ් පාදනය කරලා පපර බෑන් ගහලා එහෙමනේ ඒ දිනේ සමරන්නේ. නමුත් මේ පසුගිය වකවාණ තුළ ජනතා විමුක්ති පෙරමුණ කිසිම අවස්ථාවක එවැනි විදියට හැසිරුණේ නැහැ.
ඔවුන් නාම යෝජනා දෙන දිනයත් අවසන්දිනයත් මැතිවරණ දිනයත් ප්‍රතිඵල නිකුත්වන දිනෙත් ඉතාමත් විනය ගරුකව සාමකාමී මැතිවරණ ව්‍යාපාරික නිරත වුණා. ඔවුන්ට විරුද්ධව කිසි චෝදනාවක් ඒ කලයාගේ නෑ. එනිසා මම ඒ චෝදනා එල්ල කරන අපේ සහෝදරයන්ට කියන්න කැමති ඔය කියපු කාරණය ගැන අවධානය යොමු කරන්න කියලා. ඒ වගේම තව අපිට චෝදනාවක් අපේ කලට කට්ටියට එව්වා, ඇයි මේ විශ්‍රාමික පොලිස් නිලධාරීන් මේ දේශපාලන ක්‍රියාදාමයකට යන්නේ ඒගොල්ලෝ විශ්‍රාම ගිහිල්ලා ස්වාධීනව ඉන්නේ නැතුව? මම ඒකට කියන්න කැමති, අපි දැන් රාජ්‍ය සේවයේ නැහැ, අපි විශ්‍රාමිකයි. ඒ විශ්‍රාමික පුරවැසියෙකුට ඇති සෑම අයිතියක්ම අපටත් තියෙනවා. දේශපාලන කිරීමේ අයිතියක් තියෙනවා. ඒක අතීතයේ තිබ්බා, වර්තමානයේ තියෙනවා, අනාගතයේත් ඒ විදිහටම තියෙනවා. ඉතින් එවැනි වාතාවරණයක් තුළ මීට ප්‍රථමද විශ්‍රාමික පොලිස් නිලධාරීන් ගණනාවක් දේශපාලනට අවතීර්ණ වුණා, විවිධ තනතුරු දැරුවා. මම කිහිපත් කිරීමක් කරන්න, අපේ රටේ හිටපු තුන්වන වෙන්ඩෝ මගේ මතකයේ නිවැරදි නම් තුන්වන විධායක ජනාධිපති ඩී.බී. විජේතුංග මහත්මයා හිටපු පොලිස් කොත්තාපල්වරේ ඔහු පසුව දේශපාලනට ආවා. ඒ වගේම කාලයකට ඉහත හිටියා අපි කුඩා කාලයේ අධ්‍යාපන ඇමතිවරේ ඊරිගොල්ල මහත්මයා පොලිසිය හිටපු උප පොලිස් පරීක්ෂකවර. ඒ වගේම එදදාත් අමති 70 ගණන්වල ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයෙක් හිටියා ටී.බී. වේරපිටිය මහත්මයා, පොලිසියෙන් විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරින්. ඉතින් ඒ නිසා මේක මේ අමුතු අලුතෙන් පටන් ගත්ත අමුතු ක්‍රියාදාමයක් නෙවෙයි මේ රටේ වෙච්චද. ඉතින් අද පාර්ලිමේන්තුවෙත් විශ්‍රාමික පොලිස් නිලධාරීන් ඉන්නවා. ඒ නිසා අපි ප්‍රතික්ෂේප කරනවා එවැනි පටු අරමුණෙන් කරන චෝදනාවන්. ඒ වගේම මේ පසුගිය දිනක මගේ මිත්‍ර ජෙනරාල් මහේෂ් සේනනායක මහත්තයා විශාල අවලාදයක් ගෙන්වුවා අපිට. විශේෂයෙන්ම තානිය අබේසේකර මහත්තයාට මටත් ඔහු පැහැදිලිවම කිව්වා මේ මාලිමාවේ විශ්‍රාම පොලිස් සාමූහිකයට එක්වීම වසර 160ක් පැරණි ශ්‍රී ලංකා පොලිසියට කරපු විශාල අවමානයක්. මහණ්ඩ කැමති මොකද්ද කරපු අවමානය කියලා. අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් අපි ක්‍රියාත්මක කිරීමට ඒකට අපි විශ්වාස කරන කණ්ඩායමක් සමග එක්වීමේ තියෙන අවමානය මොකද්ද? මෛත්‍රී මහත්තයක පැහැදිලි කරොත් හොඳයි. ඒ වගේම මට සිහිපත් වෙන මේ මහත්තය හැම කියනකොට එච්චරම පොලිසිය ගැන කැක්කුමක් තියෙන මහේස්වරණයක මහත්තයට 1990 ජූනි 12 වෙනිදා ශ්‍රී ලංකා පොලිසිය නිලධාරීන් 600 දෙනෙක් තමන්ට ලැබුණු නියෝගයක් ක්‍රියාත්මක කරන්න ගිහින් ඒගොල්ලෝ එල්.ටී.ටී. සංවිධානයට යටත් වෙලා එක තැන මරා දැම්මා. ඒ ක්‍රියාදාමයේ වෙනකොට නැගෙනහිර පළාතේ හිටපු නායකයා අද කොහෙද? යාගේ සහායකයා පිල්ලයන් අද කොහෙද ඉන්නේ? එතකොට ඒගොල්ලන්ට නඩත්තු කරන්නේ, ඒගොල්ලන්ට ආරක්ෂාව දෙන්නේ, ඒගොල්ලන්ට පඩි නඩියන්නේ මහේස්වරණයක මහත්තයා දන්නේ නැද්ද? දන්නේ. අර පහුගිය දවසක
අසාත් මවුලානා කියලා පිල්ලයානි කණ්ඩායම හිටපු ප්‍රකාශකරයෙක් සඳහන් කරා. ඒගොල්ලන්ට වැටුප් ගෙවන්නේ, ඒගොල්ලන්ගේ ආරක්ෂාව දෙන්නේ ඔක්කොම හමුදා බුද්ධිවන්තය කණ්ඩායමක් කියලා. තුර මහේස්තර තේනක මහත්තයත් හමුදා අපතේ හිටියේ. එයා දන්නේ නැද්ද? එයාට මේක අවමානයක් වෙන්නේ නැද්ද? මෙච්චර මේ පොලිසිය කෙනෙක් එක්කමකින් කතා කරන්න. නැත්නම් එයාට මේක ආඩම්බරයක්ද? ඉතින් මේ මහේස්තර නායක මහත්තයාගේ ඒ ප්‍රකාශය කිව්වහම මට ඔන්න ඔය කාරණා තමයි මතක් වුණේ. ඒ වගේම ඔහු තව බරපතල චෝදනාවක් කරා. සානි අබේසේකර මහත්තයාට මටත් එල්ල කරලා මේ පාස්කු ඉරුදින ප්‍රහාරය කියන එක තනි නෙවෙයි, ඒක ක්‍රියාදාමයක අවසන් ප්‍රතිඵලය. පළවෙනිම සිද්ධ වෙන්නේ වහුණතිව් ප්‍රදේශයේ පොලිස් මුරපොළක නිලධාරීන් දෙන්නෙක් 2018 නොවැම්බර් මාසේ 30 වෙනිදා ඝාතනය වෙනවා. ඒ ඝාතනය පිළිබඳ පරීක්ෂණය මෙහෙව්වේ මේ මගේ වම්පතිගින සානි අබේසේකර මහත්තයා. ඒ සිද්ධිය වුණ දවසට පහුවෙන්ද එවකට හිටපු පොලිස්පති පූජිත් ජයතුන්තර මහත්තයාත් මමත් නියෝජ්‍ය පොලිස්පති සරත් පීරිස් මහත්මයාත් අපි ගියා ප්‍රදේශයට. ගිහිල්ලා පරීක්ෂා කරලා බැලුවා. ඒ වෙලාවේ අපට හමුණා රාජ්‍ය බුද්ධියන්සේ, විශේෂ කාර්යයන්සේ, යුද හමුදා බුද්ධියන්සේ, ඉරිනිල්ධාරීන්. අපි ඒගොල්ලෝ එක්කත් සාකච්ඡා කරා. ඒ හැම දෙනෙක්ම අපට දැනුම් දුන්නේ මේක හිටපු LTT සමාජිකයන්ගේ ක්‍රියාවක් කියලා. නමුත් CID එක විමර්ශන බොහොම විවෘතව ඉදිරිපත් වෙලා තියෙන සාක්ෂි මත කරගෙන ගියා. දෙවස්තාවේ අපිට බුද්ධිඅංශවලින් ලිඛිතව වාර්තාවන් ඉදිරිපත් කරා මේක හිටපු LTT සමාජිකයන්ගේ ක්‍රියාවක්. ඒකට ඒගොල්ලෝ හේතුත් දක්වලා තිබ්බා. නමුත් ඒක LTT සමාජිකයන්ගේ ක්‍රියාවක් නෙවෙයි, ඒකත් සහරාණික කණ්ඩායමේ ක්‍රියාවක්. පසුව විමර්ශනවලදී, විශේෂයෙන්ම මේ ප්‍රහාරයෙන් පස්සේ සිදු කරන ලද විමර්ශනවලදී ඒක අපිට හෙළිදරව් වුණා. ඒ පමණක් නෙවෙයි, ඒ විමර්ශනය කරගෙන යනකොට එතන ඒ අපරාධ ස්ථානයට නුදුරින් ජැකට්ටුවක් තියෙනවා කියලා ඉවරලා ඒත් බුද්ධිවන්තයෙන් අපිට තොරතුරක් ලැබුණා. ඒ මේ ජැකට්ටුවත් ඒ විමර්ශන නොමග යවන්න දාපු එකක් බව පසු කරන ලද විමර්ශනවලදී අපිට තහවුරු වුණා. ඉතින් ඇයි මේ විමර්ශන නොමග යවන්න ක්‍රියා කළේ? මොකද ඒ විමර්ශන හරියට ගියා නම් පාස්කු ප්‍රහාරය පිළිබඳ ඒ කණ්ඩායම පිළිබඳ තොරතුරු ව්‍යවස්ථාව මිලදරව් වෙනවා. ඒ නිසා කිසියම් කණ්ඩායමකට උමනා වුණා මේ විමර්ශන නොමග යවලා මේක නතර කරන්න. අන්න ඒ නිසායි මම කියන්නේ මෙහි කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඒ වගේම මහේස්තර මහත්තයා ඔය පාස්කුව ගැන, ඒ වගේම වවුණතිව් ඔය කොස්තාපල්ලවරු දෙදෙනගේ ඝාතනය ගැන සඳහන් කරලා ඒ චෝදනාවක් කරනවා. මේක විමර්ශන නොමග ගියා කියලා හිටිය මිසක් CID මේ පරීක්ෂණය කරේ නැහැ. හරිද? මේක LTT සංවිධානයෙන් කියලා ඉවර වෙලා ඔවුන් අපිට දැනුම් දුන්නේ නැහැ කියන එකත් ඔහු කියනවා. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හිරු නාලිකාවත් එක්ක කරන ලද සාකච්ඡාවක් කියනවා. මම මේක නැවත වාදනය කරන්න. ඒකේ කියනවා මාවනැල්ල බුදු පිළිම සිද්ධියේ සිට
ආයුධ කපටාව සාගනීමේ සිදුවීම ඇතුළු සහරාන්ගේ මේ සමස්තයට මේ සහරාන් කියන පුද්ගල චරිතය සම්බන්ධයි කියන එක කවුරුන් හෝ ඔබතුමාව දැනුවත් කරේ නැද්ද? මොකද වෞරති වූ පොලිස් ධාරින් දෙන්නගේ සිදුවීම LTT සංවිධානයේ ක්‍රියාවක් අජන්තන් කියලා. ඒ වශයෙන් තමයි ඒ ෆයිල් එක වැහුනේ රහස් පොලිසිය. රහස් පොලිසිය නෙවෙයි. එහෙනම් වෞරති වූ පොලිස් නිලධාරීන් දෙන්නා මරපු එක LTT එකෙන් කළේ කියලා. එවකට හිටපු හමුදාපති හමුදා බුද්ධ අධ්‍යක්ෂකත් ඒක මහේස්තන නායක. ඔව්. තවත් නිලධාරීන් දෙදෙනෙකුත් මට එක්තරා ඔය සිද්ධියෙන් පස්සේ දවසක හවස 7:00 විතර අපි ගෙදරට ඇවිල්ලා පැහැදිලි කළා. සර්ට මේක කියන්න යාවේ මේක මේ LTT එකෙන් කරලා තියෙනවා කියන බොරුවක් කියලා තියෙනවා. ඉතින් පස්සේනේ එළුණේ ඒක වැරදි වර්තාවක්. ඇයි 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 ඔබතුමා මොකද්ද මේ නොමගරි අපි දැන්වත් මේ ඇත්ත කතා කරපු දුන්න නොමගරි කියලාද කියන්නේ මේ? නෑ දැන් උතන සම්මුදිත උතන ප්‍රශ්න කරනවා තියෙනවානේ. ඉතින් ඉතරින්ම පැහැදිලි යුද්ධාම්බදාව බුද්ධියන්තය නිලධාරීන් CID එක විතර නෙවෙයි. එතකොට හිටපු රටේ ජනාධිපතිවරයාටත් අසත්‍ය තොරතුරක් වාර්තා කරේ මේක හිටපු LTT සාමාජිකයන් කරා කියලා. ඉතින් මීට වැඩි අපිට මම එක එකට මේ සාක්ෂි ඉදිරිපත් කරන්නේ නැහැ. නමුත් පෞනති විද්‍යට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්තරඟුට අරගෙන ඉවරයි. එයාට මම හිතන්නේ දැන් අධිකරණයේ නඩු නිමිත්තක් ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම මහේස් සේනානායක මහත්තයා තවත් කාරණයක් කිව්වා. මාවනල්ලි බුදු පිළිම වලට පහර දීම ගැන ඒ විමර්ශන හරියට ගියේ නැහැ. මාවනල්ලි බුදු පිළිම වලට පහර දීම පිළිබඳ වේනිල්ධාරි මහත්මයාමයි විමර්ශන මෙහෙව්වේ. අද වෙනකොට සැකකරුවන් අත්අඩංගුවට අරගෙන නඩු විභාගයත් අවසන් කරලා දඬුවමුත් දීලා ඉවරයි. එයාට තිර දඬුවමුත් ලැබුණා. ඒ නිසා මාවනල්ලි බුදු පිළිම වලට පහර දීමේ සිද්ධිය පිළිබඳ ආය සම්පූර්ණ කටයුතු අවසානයි. හරිද? ඊළඟට ඔහු සඳහන් කරන වනාත විල්ලුව පුපුරන දවිය තුවා ගැනීම. ඒක ගැන කියනකොට මට සඳහන් කරන්න ඕන කාරණයක් තියෙනවා. මාවනල්ල බුදු පිළිම පිළිබඳ පරීක්ෂණ කරගෙන යද්දී එහි දිගුවක් ලෙසට තමයි වනාත විල්ලුවේ ඔය ආරක්ෂිත ස්ථානය හොයාගෙන හිතෙන පුපුරන දවිය ඇතුළු සැකකරුවන් 4 දෙනෙක්ව අත්අඩංගුවට ගන්න. හැබැයි ඒ ස්ථානයට සාණිය අපේක්ෂකර යනකොට බුද්ධියන්ත නිලධාරීන් එතන ඇවිත් හිටියා. ප්‍රත්‍යක් පතු වෙනවා. දැන් වනාත විල්ලේ වගේ රහසිගත කඳවුරක් තියෙනවා, පුහුණු වෙනවා, පුපුරන දවිය තියෙනවා කියලා බුද්ධියන්ත දැනගෙන හිටියද? කිසිම බුද්ධියන්තකින් අපිට දැනුම් දුන්නේ නැහැ මෙතන මේ වගේ ක්‍රියාදාමයක් වෙනවා කියලා. හැබැයි ආසන්නේ හමුදා කඳවුරකුත් තිබ්බ. හැබැයි අපරාධ පරීක්ෂක මේ නිලධාරීන් එතනට ගිහිල්ලා ඒදී හොයා ගන්නකොට ඒ සැනින් එතනට එනවා. සැකයක් මතු වෙන්නේ නැද්ද? ඉතින් ඒ කටයුත්ත වෙනකොටත් රටේ හමුදාපති විදියට හිටියේ මහේස් සේනානායක මහත්තයා. ඒ මහත්තයා මේක දන්නේ නැද්ද? ඒ මහත්තයා අවස්ථාවක කිව්වා එයා මේක දන්නේ නැහැ කියලා. ඉතින් එහෙම දන්නේ නැත්තම් මේ මහත්තයාට පාලනයක් නැතිව බුද්ධියන්ත කණ්ඩායමත් ක්‍රියාත්මක වුණාද? මේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරයාගේ ඉල්ලීම පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විදිහට මා ලිඛිතවම මහේස් සේනානායක මහත්තයාට මේක දැනුම් දුන්නා. ඉතින් මගේ ප්‍රශ්නේ මේකයි, මෙහෙම මහේස් සේනානායක මහත්තයා දැනුවත් වෙට ඒ මේ කටයුතු වලට ඉදිරියට බුද්ධි කණ්ඩායම මහේස් සේනානායක මහත්තයාගේ පාලනයෙන් තොරවද කටයුතු කරේ? එහෙම නැක ලොකු ආරක්ෂිත හිදසක් ලොකු ප්‍රත්‍යක් මේ මහමුදාපතිවරයාට මගේ පාලනයට යටත් වෙන්නේ නැති කණ්ඩායමක් හිටියා කියන එක. ඉතින් මම මේ සම්පූර්ණ හමුදාවට බන්දොත් පවරන නෙවෙයි, බුද්ධියන්තයට දොත් පවරන නෙවෙයි, එක කණ්ඩායමක්, එක් කුඩා කණ්ඩායමක් මේ හැම තිද්දියකම ගෑවිලා තිබුණ එක විමර්ශනවලදී එළිදරව් වුණා. මම ඒකයි කියන්නේ.
ඒවගේ මෛත්‍රීනායක මහත්තයා සඳහන් කරා අපරාධ පරිසරන් දෙපාර්තමේන්තුවේ තත්ලීම් කියන පුද්ගලයෙක්ගේ වෙඩි තැබීමක් ඔහුට වෙඩි තැබීමත් සම්බන්ධී ඔවු ඔහුට වෙඩි තැබීමක් සිදු වුණා 2019 මාර්තු 10 වෙනිදා. ඒ සිද්ධියට සම්බන්ධ සැකකරු දැන් අත්අඩංගුවේ. ඔහුට විරුද්ධ නඩු නිමිත්තක් ආරම්භ වෙලා තියෙනවා. ඊළඟට එන්නේ පාස්කු විරුදින ප්‍රහාරය. ඔබ කවුරුත් දන්නවා 2019 අප්‍රේල් 21 උදේ පාස්කු විරුදින ප්‍රහාරය සිද්ධ වුණා. ඊට කලින් ඒ ගැන තොරතුරුත් ලැබුණා. නමුත් මේ ප්‍රහාරය වළක්වා ගන්න ලැබුණේ නැහැ. නමුත් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කරා සහරාන්ගේ ළඟින් හිටපු කණ්ඩායම සියලුම දෙනා අත්අඩංගුවට ගත්තා. එයාට විරුද්ධව දැන් අධිකරණයේ නඩුත් පැවරෙනවා. අනෙකුත් තොරතුරු සියල්ලත් අපි අනාවරණය කරගත්තා. මෙතනදී මම 2019 කියපු දෙයක් මම නැවතත් කියන්නම්. මෙම ප්‍රහාරයට ISIS සංවිධානයේ සම්බන්ධතාවයක් තියෙනවා කියනද අපිට අවස්ථාවෙත් තොරතුරු හෙළිදරව්නේ නැහැ. නමුත් මේ පිළිබඳ වකට රජය විසින් මලල්ගොඩ කොමිසම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම යනි කොමිසම් දාලා කරුණු තීම් කරා. මමත් මෙතන ඉන්න ස්ථානීය අභිජිකර මහත්මයාත් හැම කොමිසම අපේ සාකි දුන්නා. ඒ වගේම අපි එතනදී ප්‍රහාර මේවා කරා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ යම් යම් හා සම්බන්ධ යම් යම් සිදුවීම්වලදී ඒ විමර්ශනය හා සම්බන්ධ යම් යම් සිදුවීම්වලදී යම් යම් බුද්ධිවන්ත නිලධාරීන්ගේ සම්බන්ධතාවයක් එළිදරව් වුණා කියන එක අපි එක කොමිසම වලට කිව්වා. ඒක අපි ඉල්ලීම කරා ඒ ගැන තවදුරටත් විමර්ශනය කරන්න කියලා. ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ කටයුතු කරනකොට පහුගිය දවසක විශ්‍රාමික පොලිස් නිලධාරීන් පිරිසකුත් චෝදනාවක් එල්ල කරා. විශේෂයෙන්ම පාලිත තිරිවර්ධන මහත්මයාත් සේනක කුමාරසිංහ මහත්මයාත් මේ පාස්කු විරුදින ප්‍රහාරයේ තොරතුරු අප්‍රේල් 9 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වන මට එවලා තිබ්බා. ඒ ගැන කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඒ වගේම සහරාන් පිළිබඳ විමර්ශනය කරනකොට කැකුණුගොල්ල ප්‍රදේශයේ CID කණ්ඩායමක විමර්ශනයේදී සිටියේදී සහරාන්ගේ නිවසේ සිටියේදී ඔවුන්ට ආපසු හැරීමට සානි අභිෂේකර නියෝග කරා කියලා ප්‍රකාශයක් කරා. සම්පූර්ණ බොරුවක් ඒක. අර අප්‍රේල් 9 වෙනි දින ඒ උප ලිපිය 2019 අප්‍රේල් 7 වෙනිදා රෑ නැත්තම් 8 වෙනිදා එළිවෙන්න මම දිවයිනෙන් බැහැරව යනවා ප්‍රාන්තේ ලියොන්නුවර ඉන්ටර්පෝල් මුලස්ථානයේ තියෙන රැස්වීමට සහභාගී වෙන්න. මමත් තව නිලධාරීන් කණ්ඩායමක ආපහු එන්නේ අප්‍රේල් 13. තන පාලිත තිරිවර්ධන මහත්තයා කියන ලියුම එන්නේ අප්‍රේල් 9. ඒතර ප්‍රශ්නයක් මතුවෙනවා. එච්චර වැදගත් ලියුමක් යවනකොට මේ මිනිස්සයා ඉන්නවද කියලා හොයලා බලන්න වගකීමක් නැද්ද කාටවත්? මුකුත් නැහැ ලියුමක් එව්වා. ඒ කියන්නේ මෙතන කුමන්ත්‍රණයක් තියෙනවා කියන එක මම කරුණු නැතුවයි කියන්නේ. ඒ වගේ වැදගත්තන් ඒ ලියුම තාම වහාම ක්‍රියාත්මක විදියක් නම්
ඒ ලියුම ලබන පුද්ගලයා මේ රටේ ඉන්නවද නැද්ද කියලා හොයන්න මොකද මම හොරෙන් නෙමෙයි ගියේ මං ගුවන් තොටුපළින් ගියේ මං ගියේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගෙන් අවසර අරගෙන පොලිස්පතිගෙන් අවසර අරගෙන මා වෙනුවට වැඩ බලන්න නිලධාරියෙකුත් පත් කරලා ගියේ ඉතින් එහෙනම් ඔය ලියුම එවන කට්ටියට මේක හොයලා බලලා අඩුම ගානේ අර වැඩ බලන නිලධාරියාගේ වත්තටවත් හරියන ඒගොල්ලෝ ලියුම විවෘත කරලා බලනවා හරි මම නැවත කාර්යාලයට එන්නේ 16 ඉතින් ඔය කරුණු අපි තියලු දෙනා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පවත්වපු හැම කොමිසමටම ඊළඟ ශ්‍රේෂ්ඨාධිකරණයද ඇතුළුව අපි දැනුම් දුන්නා ඒ කොමිෂන් එකකින්වත් ඒ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයෙන්වත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ විමර්ශනය කරපු නිලධාරීන් කිසි කෙනෙකුට කිසිදු දෝෂයක් දෝෂ දර්ශනයට ලක්වීමක් වුණේ නැහැ. එනිසා මේ පාලිත තිරිවර්ධන මහත්තයාටත් මේ මහේ සේනායක මහත්තයාටත් මේක මේ මතක් වුණේ 2024 ජූනි 9 වෙනිදා තවල් 10ට උදේ 10ට මේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව පැවැත්වීමෙන් පස්සේද මේ අවුරුදු 5කට විතර ඉස්සර වෙලා වෙච්ච මේක හරි මට ඔය ප්‍රශ්නේ අහන්න වෙනවා හරි දැන් ඕක කියන්න ඉස්සර වෙලා 2019 අප්‍රේල් මාසේ පාසුකු ප්‍රහාරයෙන් දින කීපයකට පස්සේ පත්කර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ ශ්‍රේෂ්ඨාධ විනිශ්චයකාර මලල්ගොඩ ප්‍රතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් හිටපු පොලිස්පතිතුමාත් ඒකේ සාමාජිකයි. ඉතින් මහේසේනායක මහත්තයාටයි පාලිත සිරිවර්ධන මහත්තයාටයි ඒ කොමිසමට ගිහි මේවා කියන්න තිබ්බේ නැද්ද? ඊට පස්සේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරා. ඒකෙත් නිලධාරීන් පුද්ගලයන් සහ සිවිල් ක්‍රියාකාරීන් ගණනාවක් ගිහිල්ලා ඒකෙත් සාකි දුන්නා. මේගොල්ලන්ට ඒකට ගිහින් කියන්න තිබ්බේ නැද්ද මේක? ඊළඟට පාසුකු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවක් විනිශ්චයකාරවරුන් 4 දෙනෙක් සහ දේශ සිවිල් සේවයේ නිලධාරිනියක් ඇතුළු 5 දෙනෙක්ගේ විනිශ්චය සභාවක් පිහිටුවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ කොමිසම් සභාව වසරකට ආසන්න ප්‍රමාණයක් කොමිසම් සභාව රැස් වුණා සාකිකරුවන් ගණනාවකගේ සාකි සටහන් කර අපේ සාකිත් ඇතුළුව ඉතින් මේ දෙන්නට තිබුණ නැත්ද මහේසේනායක මහත්තයා ඇතුළේ සාකි දුන්නා ඒ සාකි දෙන වෙලාවේ මේ කියන්න තිබ්බේ නැද්ද මේ සානි අභේත්‍ය කරයි මේ රවි සනිවිරත්තයි තමයි මේකට වග කියන්න ඕන කියලා ඇයි කියන්න බැරි වුණේ එහෙමනම් මට හිතෙනවා මේ එයා මේ කරුණු වසන් කරගෙන හිටියේ කියලා ඒක අපරාධමය චෝදනාවක් ඉතින් ඒ වගේම මහේසේනායක මහත්මයාගෙන් අහන්න තව කාරණයක් තියෙනවා පාස්කු ප්‍රහාරය සිදු වුණ දවසේ උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරමින් තියෙද්දි බුද්ධියන්තේ නිලධාරීන් දෙදෙනෙක් යනවර ජෙමිල් කියන තියදිවි නසා ගන්න ත්‍රස්තවාදියයි ගෙදරට ඒ කියන්නේ ජෙමිල් එතන මේ තාචමුද්‍ර හෝටලේ ප්‍රහාරය කරගන්න බැරුව පුපුරකට බැරුව එතන ලොබි එකේ ඉඳලා එයා එළියට යනවා ඒ අවස්ථාවේ එයායි ගෙදර යනවා එයාගේ අම්මයි ගෙදරත් යනවා ජෙමිල් ගැන හොයනවා ජෙමිල් තේදී විහානි කරගන්න ඊට පය ගානකට පසුව ඉතින් මේ අය කොහොමද දන්නේ ජෙමිල් ගැන නිකන්වත් ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ ඒත් එක්ක TID කියන නිලධාරීන් දෙන්නෙකුත් ගියා ඒගොල්ලෝ කිව්වෙත් නැහැ පස්සේ තත්ත්වවල TID එකේ ඩිරෙක්ටර් මාරු වෙලා අලුත් ඩිරෙක්ටර් කෙනෙක් ආවට පස්සෙ තමයි මට කිව්වේ සති ගානකට පස්සේ සර් මෙහෙම දෙයක් වෙලා තියෙනවා මේ මේ මේයි මේක පොඩක් හොයන්න ඕනේ කියලා මම හොයන්න කියලා පස්සේ ගෙනල්ලා ඒ බුද්ධි නිලධාරියෙන් අහපුවාම
කියන මේ ජෙමිල් ඒගොල්ලන්ගේ ආවශ්‍යයට ලක්වෙච්ච ලක් වෙලා හිටපු පුද්ගලයෙක් කියලා. ඉතින් දෙයනේ ආවශ්‍යයට ලක් වෙලා හිටියා නම් අප්‍රේල් 21 ප්‍රහාරය කරගන්න ජෙමිල් අප්‍රේල් 20 කොහෙද හිටියේ කියලා ඒගොල්ලෝ දන්නේ නැද්ද? ආවේක්ෂණය කරමින් හිටියා නම්. එතකොට එයා පානදුරේට ගිහිල්ලා පුපුරන රබිය කට්ටලේ අරගෙන බෑග් පටවගෙන එයා මෙතනින් එනේ ටච් සමුද්‍ර හෝටලෙට එන එක ඒ ආවේක්ෂණය කරපු නිලධාරීන් දරන් හිටියේ නැද්ද? මොනවද මේ කතා? එතකොට ඒ බුද්ධි නිලධාරී මේක අඩුම තරමේ මහේසේනායක මහත්තයාටවත් කිව්වද? මන් නම් හිතන්නේ කියලා තියෙ කියලා. ඉතින් මහේසේනායක මහත්මයා මම හිතන්නේ ওই කාරණා ගැන කතා කරන්න ඉස්සර වෙලා හොයලා බලන්න තිබුණා. ඊළඟට තව සහරාන් එක්ක කිට්ටුවෙම ගනුදෙනු කරපු බුද්ධි නිලධාරියෙක් ගැන සානිය අපේචකර මහත්තයා හොයාගෙන හොයාගෙන ගිහිල්ලා යාව කොටු කරනකොට අමුදායි බුද්ධි අධ්‍යක්ෂක සානියට කතා කරලා කිව්වේ අපේ ඔපරේෂන් එක ඔක්කොම ඩිස්ටර්බ් කරන්න එපා කියලා. ඒතර මේවා මහේසේනායක මහත්තයා දන්නේ නැද්ද? ඉතින් එහෙම තියෙද්දි මේ බලංගොඩද කොහෙද ඔය තැනක ගිහිල්ලා ඉවරලා ඔය වගේ වගකීමක් නැති ප්‍රකාශ කරන එක එතුමා වගේ පරිණත ජේෂ්ඨ හමුදාලන්දරකට ගැලපෙනවද? කඩන කටුවෙන් වුණත් මට ඒක අහන්න වෙනවා. මොකද අපි දෙන්න බොහොම කිට්ටුවෙන් වැඩ කරා. එතුමා හමුදාපති කාලේ අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටියේ. රාජකාරිය මතින් අපි හොඳ සම්බන්ධතාවයක් තියාගෙන හිටියේ. අපිට ඒ දවස්වලත් ඔක කියන්න තිබ්බා. ඒ කිව්වෙත් නැහැ. දැන් මහේසේනායක මහත්තයට මේ මන් දන්නේ කලබල වෙලාද බය හිතුණාද එහෙම නැත්නම් වෙන මොනවා හරි එකක් හිතුණාද දන්නේ නැහැ. මේ ජූනි 9 පොලිස් සාමූහිකේ ජාතික සමුළුව දැකලා මම හිතන්නේ ආසන්නම හේතුව ඒක වෙන්න ඇති ඔය වගේ ප්‍රකාශ කරන එක. අවසාන වශයෙන් මම ඔබලට කියන තමයි මම අපි මේ මාලිමාව තුල එකතු වීම ගැන මම සඳහන් කරා. ඒ එකතු වීම තුලින් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ වැළලී ගිය අපරාධ තියෙනවා, පැමිණිලි තියෙනවා. ඉදිරි කාලේ ඒ පැමිණිලි ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය, හීතුනාර්ග පෝද්දල ජයන්තට පහර දීම වගේ තව ගණනාවක් තියෙනවා. ඒ සියල්ල පාස්කු ප්‍රහාරයේ ඇතුළුව. මොකද පාස්කු ප්‍රහාරයේ ඇත්තරම කුමන්ත්‍රණයක් කියන සැකිය අපිට තියෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිත සැක සහරාන්ට ඉහළින් පුද්ගලෙක් හිටියා කියන එක අපි විශ්වාස කරනවා. අබු හින්ද් කියලා චරිතයක් විශ්වාස කරනවා. නමුත් බලන්න පහුගිය කාලේ සමාජ මාධ්‍යවල හෙළිදරව් වුණ තොරතුරු අනුව මේ අබු හින්ද් කියන පුද්ගලයා ගැන තොරතුරු දැන් එළියට ඇවිත් තියෙනවා. පාස්කුවේ කුමන්ත්‍රණය ගැන තොරතුරු ගණනාවක් එළියට ඇවිත් තියෙනවා. අර අතත් බමුලාන චැනල් 4 එකේ කරපු හෙළිදරව් ගැන පරීක්ෂා කළ යුතුයි. මොකද ඒක කියනවා වනාතිර ලැක්ටෝස් වර්ති රැස්වීමක් තිබ්බා මේ කුමන්ත්‍රණය ගැන. එතනට සහභාගි වුණා සහරාන්, එතනට බුද්ධිවන්ත නිලධාරීන් සහභාගි වුණා කියලා එයක් කියනවා. ඉතින් මේ ඇත්තද බොරුද කියන එක අපි විමර්ශනය කරලා තහවුරු කරගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ අපිට ඉදිරියේ කරන්න තියෙන අන්න වෙන දේවල්. ඉතින් බලාපොරොත්තු වෙනවා ඉදිරි රජයක් යටතේ අපි නීතිපතිතුමා ඒ වගේම හිටපු නීතිපතිතුමා දපුලල විරමහන්න ප්‍රසිද්ධ මාධ්‍යයට කිව්වා මේක මහා කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඉතින් මේක විභාග මේක විමර්ශනය කළ යුතුයි. ඒ මියගිය 280ක ඒ අහිංසක කතෝලික ජනතාව වෙනුවෙන් තුවාල ලැබපු කටින් මව්පියන් අහිමි වෙච්ච දරුවන් වෙනුවෙන් ඒ දරුවන් අහිමි වෙච්ච මව්පියන් වෙනුවෙන් අපි මේ විමර්ශනය කරලා යුක්තිය ඉෂ්ට කළ යුතුයි. ඉතින් අපිට විශ්වාසයක් තියෙනවා ජාතික ජන බලවේගී කණ්ඩායමත් එක්ක
අපට මේ විමර්චනය ඉදිරියේ කරන්න හැකිවේ කියලා. ඒ වගේම දැන් මේ කලබල වෙලා ප්‍රකාශ නිකුත් කරන අය දිහා බලපුවාම ඒ අය ඉන්න කඳවුර මොකක්ද කියන එක අපිට පැහැදිලි. ඒ කඳවුරෙන් මේ විමර්ශනවලට සාධාරණ සිද්ධ වෙයිද කියන සැකේ අපි කාටත් තියෙනවා. ඒකත් මේ මම සඳහන් කරමින් ඔබ සියලු දෙනාටම අපේ ආරාධනය මත මෙතන පැමිණි ගැන තුති කරමින් අවසන් කිරීමට ප්‍රථම එක කාරණයක් කියන්න ඕනේ. පහුගිය කාලේ මේ පාච්කුවේ ප්‍රධාන විමර්ශකයා ලෙස කටයුතු කර තානි අභේසේකර. තානි අභේසේකරට වුණ දේ මොකක්ද කියන එක මම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඔව්, අනීතික ලෙස තාඩමාරු කරා, අනීතික ලෙස වැඩතහනම් කරා, අනීතික ලෙස අත්අඩංගුවට අරන් මාස 11ක් ඔහුගේ විශ්‍රාමයේ සම්පූර්ණ වෙනකම් තිබ්බා. විශ්‍රාම වැටුප දුන්නෙත් නැහැ. විශ්‍රාම වැටුප ගන්න ලොකු අරගලයක් කරන්න සිද්ධ වුණා. විශ්‍රාම වැටුප දීලත් විශ්‍රාම වැටුප හිඟ වැටුප නොදී හිටියා. දැන් අවසානයේ සානි අභේසේකර 2020 ජනවාරි 7 වෙනිදා වෙනකොට පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ හිටිය ජ්‍යෙෂ්ඨම නිලධාරියා ඊළඟ නියෝජ්‍ය පොලිස්පති තනතුරට සුදුසු වෙන්න හිටපු නිලධාරියා තමයි තාඩමාරු කරලා ඉන්ටඩික් කරලා ඇරස්ට් කරලා මාස 11ක් රිමාන්ඩ් භාරය තියලා වෙලා ඔහුගේ උසස් වීම අහිමි කරේ. දැන් ඔහු අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා ඔහුගේ උසස් වීම 2020 ජනවාරි 7 වෙනිදා ලබා දෙන්න කියලා. මොකද්ද කිව්වේ? මටත් කතා කරලා කිව්වා, රවි ඒ ප්‍රමෝෂන් එක අවුලක් නැහැ. මොකද පොලිස්පතිතුමාත් නිර්දේශ කරලා තියෙනවා ඒ උසස් වීම දෙන්න කියලා. ඒ ප්‍රමෝෂන් එක අවුලක් නැහැ. අර සානි දාලා තියෙන FR ටික අයින් කරගන්න. එතකොට ඔක ලැබෙයි කියලා. මං කිව්වා ඉතින් මම නම් හිතන්නේ නැහැ සානි ඒක කරයි කියලා. ඊට පස්සේ සානි අභේසේකරටත් කතා කරලා අඬ ගහලා කිව්වා. නැහැ. සානි අභේසේකර FR එකක්වත් ඉල්ලාස් කරගත්තේ නැහැ. මේ දැන් සති 3කට ඉස්සෙල්ලා පොලිස් කමිසමෙන් ලිපියක් එනවා ඔහුගේ උසස් වීම ලබා දිය නොහැකි කියලා. ඔන්න අන්තිමට වෙච්ච දේ. මේ ස්වාධීනව මේ විමර්ශන කරලා පළිගැනීමට ලක් වෙච්ච සානි අභේසේකරගේ අන්තිම පළිගැනීම තමයි මම ඔය සඳහන් කරේ. උදමං කාල වේලාව ගත්තා. නැවතත් ඔබ සියලු දිනාටම තුති කරමින් මම නිහඬව ඉරබුවෙත් තුති.